And now, live at 7. අයිබෝවන් ස්වර්ණවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය ලයිව් ඇට් 7 සමගින් ඔබ එකතු වන් මම මුදිත විජේසුන්දර මම ෆාතිමා නස්රින් අපි අදත් මුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්තල ගම්පා පුතෙකුගේ රොකට් සිහිනයට ජනපති අතහිත තෙල් මිලෙන් ඇවිලුණු රෝද තුනේ සටන සරසවියේ රැය පහන් කළ මව්පියෝ ඒ දෙමව්පියොන්ට කෑමටවත් එළියට එන්න දෙන්නේ නැති තත්ත්වයක් උදා වෙලා තියෙනවා වද දීගෙන කිරිමව්වරු පොලිසියට කොටුවේ පාරිසරික වශයෙන් අපේ රටට එල්ල වෙලා තියෙන අභියෝග සුළුපටු නොවේ. එම නිසා එම අභියෝග ජය ගැනීමට රටේ අනාගතය බාර ගැනීමට සිටින සිසු පරපුරටද වගකීමක් තිබෙනවා. අද ජනාධිපතිතුමන් මේ කාරණාව සිහිපත් කළේ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයට ආපු වෙලාවේ. සීවසක් සපිරීම නිමිත්තෙන් ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ සංවිධානය කළ අධ්‍යාපන ප්‍රදර්ශනී විවෘත කරන්නයි ජනාධිපතිතුමා අද ගම්පහට ආවේ. ප්‍රදර්ශනී විවෘත කරපු ජනාධිපතිතුමා ප්‍රදර්ශන භූමියේ බොහෝ තැන්වලට ගියා. එහිදී සිසුවෙකු විසින් නිපදවා තිබූ රොකට්ටුවක් පිළිබඳ ජනාධිපතිතුමාගේ විශේෂ අවධානය යොමු වුණේ මේ විදිහට. අනතුරුව පැවති ජනහමුව ඇමතු ජනාධිපතිතුමා රටේ පරිසරය රැකගැනීම සඳහා දරුවන්ට පැවරි ඇති වගකීම ගැනත් කතා කළා. අපි උපන්දිනයට දරුවන්ට කේක් කපන ගෙවල්වල ආදරණීය අම්මලගෙන් තාත්තලගෙන් වගේම අම්මට තාත්තට උපන්දිනයට කියන අද කේක් එකක් කපමුයි කියලා කියන දරුවන්ට මම ඉතාම ගෞරවයෙන් ඉල්ලන්නේ කේක් එකකට සල්ලි වියදම් කරන්න එපා. සෑම කෙනෙකුටම ජීවත් වෙන්න හොඳ පරිසරයක් හදන්න උපන්දිනයට පැලයක් හිටවන්න කියලායි දරුවනේ දෙමව්පිය. මේ පාසලේ විදුහල්පතිතුමනි ඔබෙන් ඉතාම ගෞරවයෙන් මා ඉල්ලා සිටින්නේ සෑම දරුවෙකුටම සිය උපන්දිනයේදී පැලයක් සිටවීම අනිවාර්ය කරන්න. ඒ පැලයට දරුවාගේ නම දාන්න. හැම අම්ම තාත්තා කෙනෙක්ම තමන්ගේ දරුවෝ වෙනුවෙන් ඕනි තරම් නිදිවරනවා. විශේෂයෙන්ම පුංචි කාලයේදී. හැබැයි ඊයේ අග්නිදික විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ මාපියනොත් තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මුළු රැයක්ම නිදිවරුවා. අග්නිදික විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය මේ මව්පියන්ට ඊයේ සාකච්ඡාවකට එන්න කියලා තේනවා. එහෙම ආවට පස්සේ සාකච්ඡාවට අවස්ථාවක් දෙන්නම් කිව්වත් වැඩේ වෙලා නැහැ. රැ 11ත් පහු වෙනකම් මව්පියෝ 35 දෙනෙක් විතර මෙහෙම තමන්ගේ දරුවෝ වෙනුවෙන් බලාගෙන හිටියා. ඒත් සාකච්ඡාවක් දුන්නේ නැති නිසා විශ්වවිද්‍යාලයේ ඇතුළෙම රැ එළි වෙනකම් ඉන්න මව්පියන් තීරණය කළා. අද උදේ ඔවුන් පරිපාලන ගොඩනැගිලට ගිහින් තියෙන්නේ සාකච්ඡාවකට අවස්ථාවක් ඉල්ලන්න. ඒ වෙලාවේ මව්පියන්ට එළියට එන්න නොදී දොරවල් වහලා දැම්ම කියලාත් මහාශිෂ්‍ය සංගමේ චෝදනා කරනවා. ඒ වෙලාවේ පාලන අධිකාරිය මව්පියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා කියලා තර්ජනය කරලා. ඒ දෙමව්පියොන්ට කෑමටවත් එළියට එන්න දෙන්නේ නැති තත්ත්වයක් උදා වෙලා තියෙනවා. ඒ දෙමව්පියෝ මේ වෙනකොට දැඩි අපහසුතාවයක ලක් වෙලා උසස් අධ්‍යාපන ඇමතිතුමා කියන්නේ සාකච්ඡා කරන්න එන්න, සාකච්ඡාව තුළින් අපි මේ අධ්‍යාපන ගැටළු වලට විසඳුම් ලබා දෙනවා කියලා. මේ විදිහට විශ්වවිද්‍යාලයට ඇවිත් තිබුණේ තාක්ෂණික පීඨයේ සිසුන් කීප දෙනෙකුගේ අම්මලා තාත්තලා. ඒ අතරේ ශිෂ්‍යභාවය අහෝසි වුණු සිසුන් 4 දෙනෙක් සහ පන්ති තහනම් වෙච්ච සිසුන් 21 දෙනෙක් ඉන්නවා. සිසුන්ට පෙනු වූ දඬුවම් පිළිගන්න බෑ කියලා ඔවුන් කරන පන්ති වර්ජනයට අදට දවස් 314ක්. ඒ වගේම කොළඹදී අට්ටාලයක් ගහගෙන දවස් 86ක් තිස්සේ සාධාරණයේ ඉෂ්ට වෙනකම් බලාගෙන ඉන්න සිසුන්ගේ ප්‍රශ්න ගැන අහන්න තාක්ෂණ පීඨයේ පීඨාධිපතිතුමාට දුරකථන ඇමතුමක් ගත්ත වෙලාවේ එතුමනම් කිව්වේ මේ ගැන කිසිම දෙයක් දන්නේ නැහැ කියලායි. ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට පෙළපාලියක් යමු කියලා නිවාස ඇමතිතුමා කියනවා.
ඒ මොකටද කියලත් ඇමතිතුමා අද හම්බන්තොටදී පැහැදිලි කළා. 138 වෙනි ආදර්ශ ගම්මානය වෙන හම්බන්තොට ගන්නෝරුවේ ඉදිවුණු සත්සුරුගම අද ජනතායිතියට පත් කරනවා. මීට සමගාමීව උදාගම්මාන වැඩසටහන වෙනුවෙන් ඉන්දිය රජයෙන් රුපියල් කෝටි 6ක ආධාර ලබා දීම සඳහා අද අවබෝධතා ගිවිසුමක් ද අත්සන් කළා. විවිධ පුද්ගලින් අහනවා වෙනස මොකද්ද? අද ශ්‍රීමත් නරේන්ද්‍ර මෝඩි මැතිතුමාගෙන් අපේ රටට ලක්ෂ 6000ක තෑග්ගක් ලැබුණා. හැබැයි ඒ තෑග්ග ආපහු ගෙවන්න ඕන තෑග්ගක් නෙවෙයි. රට උකසට තබන තෑග්ගක් නෙවෙයි. ආපහු නොගන්න ඉන්දිය ආධාරයක්. ඒ කාලේ මොනවද මේ රටට ලැබුණු තෑග්ග? ඔක්කොම ණය. වරාය තෑග්ගත් ගිනි පොලී ණය. ගුවන් තොටුපළ තෑග්ගත් ගිනි පොලී ණය. ඒවගිනි පොලී ණය. මේවා තඹ සතයක්වත් ආපහු ගෙවන්නට අවශ්‍ය නැති ආධාර. අර පෙළපාලි ගිය ඇත්තොන්ටත් මම කියන්න කැමති, අපි යමු පෙළපාලියේ ඉන්දියානු මහකොමසාරිස්තුමා හම්බ වෙන්න. බොරුවට කෑකෝ ගහන්න නෙමෙයි, අපි යමු එතුමා හම්බ වෙලා තවත් ආධාර අරගෙන අපේ රට ගොඩනගන්න. තවත් පුවත් රසක් සවිස්තරාත්මකව දකිමු මේ විරාමයෙන් අනතුරුව. මනම් පිටියේ අලි මෙහෙයුම. ගුවනින්නා මත්රකුසා. ආණ්ඩුවට නෙමෙයි කියලා තරුණ කටයුතු අමාත්‍ය සාගල රත්නායක මහතාද කිව්වා. ඒ දෙනියාය ප්‍රදේශයේ මාර්ග සංවර්ධන වැඩසටහනක සමාරම්භක අවස්ථාවට එක් වෙමින්. දෙනියාය මොරවක රඹකන මාර්ග සංවර්ධන කටයුතු අද ආරම්භ වුණේ සාගල රත්නායක ඇමතුමාගේ සහභාගිත්වයෙන්. ගම්පෙරළියේ වැඩසටහන යටතේ මෙම සංවර්ධන කටයුතු ක්‍රියාත්මකයි. මේ දවස්වල කියන කතාව බලන්න සභාගා ආණ්ඩුවක් ගැන කතා කරමු. මොකද සභාගා ආණ්ඩුව කියන්නේ අවුල් වෙලා කරන ආණ්ඩුවක් කියන අර්ථයෙන් දැන් තියෙන මොකද්ද? අපි ජාතික ආණ්ඩුවක් පිළිගන්නේ ඔබේ වරමකිල ඔබේ වරම දුන්නා. ඒ ආණ්ඩුව පිළිටෙව්වා. අද අපිට තියෙන්නේ ඔය විවිධ කයිවාරු ගහන්න නෙමෙයි. විපක්ෂයේ කයිවාරු ගහනවා. අපිට කාණ්ඩු කරන සමහරවිට ඔය කයිවාරු වලට එකතු වෙනවා. ඕක කරන්නේ නෙමෙයි දැන් තියෙන්නේ. දැන් තියෙන්නේ ජනතාවට අවශ්‍ය වැඩ කටයුතු ටික කරගෙන යනවා. අවුරුදු එකමාරක් විතර යනකොට ඡන්ද නියම නියමිත වෙලා තියෙන්නේ කාටද? යාලේ දේවල් කරන්න පුළුවන්. ඒ වෙලාවට ජනතාව ඉදිරියට ඇවිල්ලා අපිට කියන්න පුළුවන් තියන විදිහ මොකද්ද කියලා. ඒ වෙලාවේ ජනතාව අපිට තීන්දුව කරයි. ජීවන වියදම රටටම දැනෙනවා. වේලක් කාලා වේලක් නොකා ඉන්න ජනතාවත් අපේ රටේ ඉන්නවා. හිටපු ජනාධිපතිතුමා මේ කතාව කිව්වේ රත්නපුරේ තිබුණු උත්සවයකදී. ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමේ පළමුවෙනි ජාතික සම්මේලනය අද පැවැත්වුණේ රත්නපුරේදී. ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. අද ජීවන වියදම අපි ඔක්කොටම දැනෙනවා, මුළු රටටම දැනෙනවා. අද වේලක් කාලා අනිත් වේල නොකා ඉන්න මිනිස්සුන් ඉන්න රටේ මම දරුවන්ගෙන් සමහර දරුවෝ හම්බුණාම අහනවා, දරුවෝ දුරකථනයෙන් මට කතා කරලා කියනවා අද රැට මම අම්මා හදලා දෙන්නු ප්ලේන් ටිකක් ගිහලා තමයි අද මම නිදාගන්නේ කියලා. එහෙම කියපු දරුවෝ මට ඉන්නවා. අද එවැනි තත්ත්වයක් රට තුල තියෙනවා. අපි ඇත්ත වශයෙන්ම එදා පෝෂිතාහි ආහාර වේලක් දෙන්න කටයුතු කරා. මං හිතන්නේ අද ඒක කෙරෙන්නේ නැහැ වටයි. දරුවෙකුට අනිවාර්යයෙන්ම උදේ කිරි වීදුරුවක්, ඒ වගේම දවල්ට යනකොට ගෙදර ගෙනියලා හරි කෑම ටිකක් කන්න බත් වේලක් දෙන ආණ්ඩුවක් අපි පිහිටවන්න ඕන කියන එකයි අපි විශ්වාස කරන්නේ. තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැන්. රටම කෙටියෙන්. රුපියල් කෝටි 3ක හෙරොයින් අපේ රටට ගේන්න හදපු පාකිස්තාන ජාතිකයෙක් අද කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගත්තා. හෙරොයින් තොගය සැක්කරුගේ ගමන් මල්ලේ සංගවල තිබී තමයි මද්‍රව්‍ය විකාරවේශී නිලධාරීන් සොයාගත්තේ. අදාළ සැක්කරු මීට පෙර අවස්ස 6කදී ලංකාවට ඇවිල්ලා කියලා විමර්ශනවලදී හෙළිවෙලා තියෙනවා. වැලිකන්ද කාලිගංවිල ගම්මානයේ තියෙන මේ ළිඳට ඊයේ අලි පැටියෙක් වැටිලා. ගමේ අය අලි පෙටියක් ගොඩට ගන්න හැදුවත් ඒක පහසු කාර්යයක් උනේ නැහැ. වනජීවි නිලධාරිනුත් ඇවිල්ලා ලොකු මහන්සියක් දරලා ගොඩට ගත්ත අලි පෙටියක් අවට තියෙන රක්ෂිතයට පළවා හරින්න කටයුතු කළා.
නායාමේ අවදානමක් හින්දා හැටන් මස්කිලි මාර්ගයේ කොටසක් తాවකාලිකව වසා දමලා. පවතින තත්ත්වයේ හේතුවෙන් හැටන් භගවන්තලාව, හැටන් බලංගොඩ, හැටන් මස්කිලි යන මාර්ගවල ගමනාගමන කටයුතු වලට බාධා එල්ල වෙලා. අප වාර්තා කරු පැවසුවේ ඇතිව මෙම නායාම නිසා නෝඩ් නිවේලිගම ප්‍රදේශයේ නිවාස පහකට හානි සිදු වෙලා කියලායි. මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිව්වේ පවතින වැස්සහිත කාලගුණයේ තවත් දින කිහිපයක් බලාපොරොත්තු විය හැකි බවයි. අපි අලිත් සූදානම් වන්නේ කෙටි විරාමයක් ලබා ගන්නයි. තෙල් මිලෙන් ඇවිලුණු රෝද තුනේ සටන. නම් ඕන තරම් දාගන්න පුළුවන්. හැබැයි ඕනේ අලුත් ආණ්ඩුවක්. අවස්ථාවාදීන්ට මේ රටේ නැවත බලයට එන්න අපි කිසිසේත්ම ඉඩ තියන්නේ නැහැ. මේ දවස්වල උගන්ඩාවෙත් කාලගුණය අගුණ වෙලා. මේ විදිහට අයහපත් වුණු කාලගුණය නිසාවෙන් උගන්ඩාවට අහිමි වී තිබෙන ජීවිත ගණන 41ක්. ලොවම කෙටියේ දින කිහිපයක සිට උගන්ඩාවට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයේ නිසා මියගිය සංඛ්‍යාව 41ක් දක්වා හිලගොස් තිබෙනවා. නැගෙනහිර උගන්ඩාවේ සුමේ ගංගාවේ ගංයුර කැඩී ගොස් මඩ සහ ජලය ගලා එම නිසා එම ප්‍රදේශයේ නිවාසවලට දැඩි ලෙස හානි වී තිබුණේ මිලිසෙන්. රතුකුරු සංවිධානය පවසන්නේ මෙම ආපදා තත්ත්වය නිසා මියගිය සංඛ්‍යාව තව දුරටත් ඉහළ යා හැකි බවටයි. අතුරුදන් වුවන් සොයා තව දුරටත් අකණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මක වනවා. ආණ්ඩුව ගෙදර යව්වේ නැත්තම් රට අනාතයි. මෙහෙම කියන්නේ ඒකාබද්ධ විපක්ෂය. හැබැයි අවස්ථාවාදීන්ට බලයට එන්න ඉඩ තියන්නේ නැහැ කියලා එක්සත් ජාතික පක්ෂය කියනවා. මේ හැම කතාවක්ම බලමු කියන කතාවලින්. කියන කතා. මේ වැඩබැරි නායකයෝ මේ රටේ පත් කරගෙන රටේ ආර්ථික විතරනේ මේ රටම විනාශ වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අලුත් ආණ්ඩු සංකල්ප කතා වෙනවා. ඉතින් කොයිතරම් දුරට හරියනවද නැද්ද කියන එක අපි දන්නේ නැහැ. මේක වෙනස් කරන්න රටේ ජනතාවගේ ලොකු උමනාවක් තියෙනවා. ඒකාබද්ධ කල්ලියේ ජනප්‍රියතාවය එහෙම නැත්නම් ආකර්ෂණය රැක ගන්න ඕන නිසා එක එක පාරට එක එක සටන් පාට ගේනවා. මේ අවස්ථාවාදීන්ට බලය ගන්න. අවස්ථාවාදීන්ට මේ රටේ නැවත බලයට එන්න අපි කිසිසේත්ම ඉඩ තියන්නේ නැහැ. මේ අන්තර්පාලන ආණ්ඩු සභා ආණ්ඩු පාරකාර ආණ්ඩු ගැන කතා කර කර ඉන්නවට වඩා මේ ආණ්ඩුව ගෙදර යවන වැඩ පිළිවෙල දියත් කරන්න ඕනේ. නැත්නම් රට අනාතයි, නන්නත්තාරයි, කුජ්ජිතයි. මොන ක්‍රමයෙන් හරි පළවල හැරලා බලය ලබාගෙන අපව පෞගිය කාලේ වගේ චූර්ණක ඉඳගෙන සුදු ඈන් වටේ දාගෙන ජනතාවට පෙළමින් ඒව කරන්න නම් යන්නේ. එතකොට ඒක හරියන්නේ. ඒව කරන්න අපි ඉඩ දෙන්න. බාරකාර විකල්ප පරිවාස එකට මොකක් හරි නමක් දාගන්න පුළුවන්. නම් ඕන තරම් දාගන්න පුළුවන්. හැබැයි ඕනේ අලුත් ආණ්ඩුවක්. රනිල් වික්‍රමසිංහ අගමැතිකමේ නැති ආණ්ඩුවක්. අන්න ඒ සඳහා තමයි අපි මේ කටයුතු කරගෙන යන්නේ. 16 කල්දිය ආණ්ඩුව විනාශ කරා වගේ කවුරුනෝ ඉන්නවනේ. සභාක ආණ්ඩුව සිහිනය තුල මේ ආණ්ඩුව අකර්මණ්‍යය කරන්න කරුණා කරලා ආණ්ඩුව වටන්න හදන්නේ පමණයි. අපිට පුළුවන් ඉතින් ඉක්මනින් 113 නිර්මාණය කරලා තනි ආණ්ඩුවකට යන්න. ශ්‍රී ලංකා එංගලන්ත දෙවැනි එක්දින තරගය අද පැවැත්ුණේ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. එහිදී ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව එංගලන්තයට ලකුණු 31ක ජයක් හිමි වුණා. තරඟ එකාසියවාසයේ දිනාගත් ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පළමුව පන්දුවට පහර දීමට එංගලන්ත කණ්ඩායමට ආරාධනා කළා. එනු එංගලන්තයේ පන්දු අරපණ අවසන්ී කඩු 9ක් දෙවි රැස් කළ ලකුණු සංඛ්‍යාව 278ක්. සුපිරි පන්දු යැවීමක නිරත වූ ලසිත් මාලිංග ලකුණු 44කට කඩුලු 5ක් බිඳ හෙළුවා. මේ සමගම මාලිංග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ කඩු 500 සීමාව පසු කරන්නටද සමත් වුණා. ජයග්‍රහණය සඳහා ලකුණු 279ක ඉලක්කයක් හඹා යමින් සිටි ශ්‍රී ලංකාව පන්දු අර 29කදී කඩලු 5ක් දෙවි ලකුණු 140ක් ලබා සිටියේදී තරඟයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා. වර්ෂාව හේතුවෙන් යළි තරඟය ආරම්භ කිරීමට නොහැකි වූ අතර ඒ වන විට ඩක්වත් සහ ලුයිස් න්‍යායට අනුව ශ්‍රී ලංකාවට හිමි වී තිබූ ඉලක්කය ලකුණු 172ක්.
spend a good deal of time getting all of the sheets on. It takes them a while. They do it brilliantly. මේ අනුව එංගලන්තයේට ඩක්වත් සහ ලුයිස් න්‍යායට අනුව ලකුණු 31ක ජයක් හිමි වුණේ. They don't get back out there. We have half. තරගේ වීරයා ඔයින් මෝගන්. $1,500 and also ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා බලන්න අද හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කෑගල්ල බන්ධනාගාරයට ගියා. ඉන් අනතුරුව මාධ්‍යවේදීන් පිරිසක් එතුමාගෙන් අහපු දේවල් වලට එතුමා උත්තර දුන්නේ මේ විදිහට. රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ සුවදුක් විමසීමට අද හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කෑගල්ල රිමාන්ඩ් බන්ධනාගාරයට පැමිණියා. පසුගිය රජයේ වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව එල්ල වී ඇති චෝදනාව වුණේ සතොස මුදල් අවභාවිතයයි. ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ සුවදුක් විමසා කෑගල්ල රිමාන්ඩ් බන්ධනාගාරයෙන් පිටතට පැමිණි බැසිල් රාජපක්ෂ මහතා අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලටද පිළිතුරු ලබා දුන්නා. අලුත් ආණ්ඩුව පිටවනවා කියනවා. ආණ්ඩුව පිටවන්න ඉස්සෙල්ලා මේ ආණ්ඩුව පෙරලා ගන්න එපා. ඒකට තමයි අපි වැඩ කරන්නේ. ඔව් දැන් මොකද වෙන්නේ යන්නේ? ඒක තමයි අපිත් බලන් ඉන්නේ. මේක රජය පෙරලා ගන්න පුළුවන් වෙන තත්ත්වයක් අපිට පත් වෙයිද? ජනතාව බලාගෙන ඉන්නේ ඉතින් ඡන්දයක් ලැබෙන එක තමයි තියන්න යන්නේ ඡන්දේ අපි බලමු එකක් ගන්න. මව්පිය දූදරු සම්බන්ධතාවයේ තරම් ප්‍රබල සම්බන්ධතාවයක් තවත් මෙහි පිට නැහැ. නමුත් එවැනි සම්බන්ධතා බිඳ දමන අවාසනාවන්ත සිදුවීම් අහන්න ලැබෙන තරමටම අපේ සමාජය කුරිරු වෙලා. තමන්ගේම ලේන් උපන් දරුවෙකු ඝාතනය කළ පියෙකු පිළිබඳව අද අපට වෙන්නප්පුවෙන් අහන්න ලැබුණා. මේ චතුරංග නුවන් පෙරේරා දරුවන් දෙන්නෙක්ගේ පියෙකුණු චතුරංග පදිංචි වෙලා හිටියේ වෙන්නප්පුව උල්හිටියාව ප්‍රදේශයේ පිහිටි නිවසේ. තමන්ගේ දරුවොත් එක්ක ඊයේ පසුරුවේ මේ නිවසේ සිටිය චතුරංගට අවාසනාවන්ත ලෙස තමන්ගේ ජීවිතෙන් සමුගන්නට සිදු වුණා. ඒ මරණයට හේතු වුණේ තමන්ගේම පියා විසින් සිදු කළ පහරදීමක්. පොලිසිය නම් කියන්නේ බීමතින් පැමිණි පියා සහ චතුරංග අතර ඊයේ පසුරුවේ බහින්බස් වීමක් ඇති වුණා කියලයි. එෙහිදී චතුරංගගේ පියා තියුණු ආයුධයකින් චතුරංගට පහර දී තිබුණා. මේ පහරදීමෙන් තුවාල් ලැබූ ඔහු මාරවිල රුහලට ඇතුළත් කරන්න ප්‍රදේශවාසීන් පියවර ගත්තත් ඒ වෙනකොටත් චතුරංග ජීවිතයෙන් සමුගෙන අවසන්. මරණය සම්බන්ධයෙන් චතුරංගගේ පියා අත්අඩංගුවට අරගෙන ඔහු අධිකරණයට ඉදිරිපත් කරන්න නියමිතයි කියලයි පොලිසිය කියන්නේ. කොහොම වුණත් බීමත්කම හින්දා අවසානයේ සිද්ධ වුණේ දරුවන් දෙදෙනෙකුට පියෙක් වගේම බිරිඳකට සැමියෙක් අයිති වීමයි. ඒ වගේම තමන්ගේම පුතාව ඝාතනය කිරීමේ චෝදනාව යටතේ පියෙකුට සිරගත වෙන්නත් සිද්ධ වුණා. දැන් මගේ මාත්‍යයි කම්පා වෙනවා ඇති ඇච්ච දෙන්නියට. රටේ වත්මන් තත්ත්වය ගැන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද අදහස් පළ කළා. ඒ එළිය සමන්ත්‍රණ මාලාවේ තවත් අදියරකට එක් වෙමින්. එදා අපි 2015 අගෝස්තු මාසයේදී අවසන් කරන්නට තිබුණු මේ අකුරුගොඩ ආරක්ෂක සංකීර්ණය 2015 අගෝස්තු මාසයේ අපිට මුදල් තිබුණා. අපි ඒ ඉතාම ශීඝ්‍රයෙන් ඒ කාර්ය කරගෙන ගියා. ඒක අඩාල වුණා. අද වෙනකොට ඒක කරගන්නට බැරි වෙලා. එතකොට ඒ සංකීර්ණය යුද හමුදා මූලස්ථානයට පමණක් නෙවෙයි. යුද හමුදා මූලස්ථානය, නාවික හමුදා මූලස්ථානය සහ ගුවන් හමුදා මූලස්ථානය කියන මේ මූලස්ථාන තුනම අද තමුන්නාන්සලා දන්නවා මේ මූලස්ථාන තුන කොළඹ නගරයේ වාණිජමය වශයෙන් වැදගත් වන විශාල බිම් ප්‍රමාණයක් ප්‍රයෝජනට අරගෙන තිබෙනවා. ඒතර අපේ සැලැස්ම අනුව මේ ආරක්ෂක සංකීර්ණය අවසන් කළා නම් මේ සෑම භූමියක්ම රජයට ආයෝජනය කිරීම සඳහා නිදහස් වෙනවා. ඒක තමයි අපේ සැලැස්ම. හැම මාසකම 10 වෙනිදා මේ වෙද්දි අපේ රටේ ජනතාවට මතක හිටින දවසක් බවට පත් වෙලා. ඒ හැම මාසෙම 10 වෙනිදාට එන මිල සූත්‍රය හින්දා. මේ වෙද්දි මේ මිල සූත්‍රයට එරෙහිව ජනතාව පාරටත් බැහැලා.
ඉන්දන මිල සූත්‍රයට අනුව සෑම මාසයකම 10 වෙනිදා අපේ රටේ ඉන්දන මිල ගණන් සංශෝධනය වෙන්න පටන් ගත්තේ මේ මාසේ ඉඳන්. හැබැයි මේ සංශෝධනයට අනුව මේ වෙනකල් සිදු වුණේ ඉන්දන මිල ගණන් ඉහළ යෑම විතරයි. මිල පහළ නොයෑමට හේතුව හැටියට රජය නම් කියන්නේ ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල පහළ නොයෑම කියලා. කොහොමුණත් මේ විදිහට මාසෙන් මාසෙට ඉහළ යන ඉන්දන මිල හින්දා බස්, ත්‍රිරෝද රථ සහ කුලී රථ සේවාවන්වල නිරත වෙන පිරිස් මේ වෙනකොට දැඩි අපහසුතාවයකට පත් වෙලා. මේ අපහසුතාව තමයි අද මේ විදිහට විරෝධතාවක් හැටියට මහරගමදී එළියට ආවේ. මහරගම නගරයට රැස්වුණු ජාතික නිදහස් ත්‍රිරෝද රථ සංගමයේ නියෝජිතන් පිරිසක් මිල සූත්‍රයට සහ ඉන්දන මිල ඉහළ යාමට එරෙහිව මේ විදිහට උද්ඝෝෂණයේ නිරත වුණා. අපිට සාහනයක් කරලා දෙන්නේ නැත්නම් මේ ලංකා පුරා විසිරෙන සියලුම ත්‍රිරෝද රියදුරන් මේ රජය පෙරලන්න උනස් කටයුතු කරනවා කියලා වගකීමෙන් කියනවා. මේ විදිහටම මිල සූත්‍රයට සහ ඊට අනුව ඉහළ යන ඉන්දන මිලට එරෙහිව තවත් උද්ඝෝෂණයක් අද පෙරවරුවේ බිබිල නගරයේදීත් පැවැත්ුණා. ඔවුනුත් කිව්වේ මේ විදිහට මිල ඉහළ යෑම හින්දා තමන් වගේම තමන්ගෙන් සේවාව ලබා ගන්න උදවියත් දැඩි ලෙස පීඩාවට පත් වෙනවා කියලයි. ගරු ජනාධිපතිතුමනි, ඔබතුමාට අපි කියන්නේ කිසි කෙනෙක් නොදන්නා මිල සූත්‍රය අවලංගු කරලා මේ ජනතාවට සේවය ලබා දෙන්න කියලා. මාසෙ 10 වෙනදට මේ මිල සූත්‍රය ගේන්නලා තියෙන්නපා. නිවසට සම්පතක් විදිහටයි ගවයා ඈත අතීතයේ ඉඳන්ම ශ්‍රී ලාංකිකයින් සැලකුවේ. එවන් වටිනා සත්වයකට අද අත්වෙලා තියෙන ඉරණම මොකක්ද? ඊට හොඳම උදාහරණයක් අද අපට පැල්මඩුල්ල පැත්තෙන් අහන්න ලැබුණා. කෘෂිකාර්මික ජීවන රටාවකින් යුක්ත ශ්‍රී ලාංකිකයන්ට කිරිවලට අමතරව සීසෑම, භාණ්ඩ ප්‍රවාහනය, ගොවිතැනට අවශ්‍ය පොහොර ලබා ගැනීම වැනි සේවාවන් රැසකටම පැකිලීමකින් තොරව තමන්ගේ ජීවිත කාලයම ගොවියා වෙනුවෙන් කැපකරන එකම ජීවියා වන්නේ ගවයයි. ඒත් වර්තමානයේදී ගවීන්ට අත්වෙලා තියෙන ඉරණම ගැන නම් බොහෝ දෙනෙක්ගේ හිතේ පැහැදීමක් නැහැ. ඒ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වන නීති විරෝධී ගවජාවාරම නිසයි. ඒ ගැන නොයෙකුත් අවස්ථාවල අපි ඔබට වාර්තා කළා. පසුගිය අගෝස්තු 5 වෙනිදා අමානුෂික අන්දමින් ප්‍රවාහනය කරමින් සිටි කිරි එළදුනුන් 22 දෙනෙක් තැල්මඩුල්ල පොලිසිය විසින් මුදා ගැනීමේ සිද්ධිය ඊට කදිම උදාහරණයක්. පොලිස් භාරයටගත් කිරි එළදුනුන් තැල්මඩුල්ල පොලිස් භූමිය තුළ ගාල් කර තිබූ අවස්ථාවේදී එක් එළදෙනෙකු පැටියෙකුද බිහි කළා. ජනාධිපතිතුමා පසුගිය වසරේ ගවීන් ප්‍රවාහනය කිරීම සඳහා බලපත්‍ර නිකුත් කිරීම අත්තිටුවන්නට පියවර ගත්තේද මෙම ගැටලුවට පිළියමක් ලෙසයි. මෙවැනි තත්ත්වයක් තුළ ඊයේත් හිංසාකාරී ලෙස ගවීන් ප්‍රවාහනය කරන බවට පැල්මඩුල්ල පොලිසියට තොරතුරක් ලැබුණා. ඒ අනුව අද අලුයම පැල්මඩුල්ල සන්නස්ගම මාර්ගයේ හදිසි මාර්ග බාධක යොදා මේ ලොරි රථ නවතාලීමට පොලිසිය සංඥා කළත් ලොරි රථ අණ නොතකා ධාවනය කර තිබෙනවා. පොලිස් නිලධාරීන් එම රථ ලුහුබැඳ ගොස් නවතා පරීක්ෂා කිරීමේදී අනාවරණය වුණේ ව්‍යාජ ලිපිලේඛන සකසා මී ගවීන් සහ එළ ගවීන් 26 දෙනෙකු මේ ලොරි රථ දෙකෙන් කොළඹ රැගෙන යමින් සිටි බවටයි. ගවීන් පාලනය කිරීම සඳහා ඔවුන්ගේ ඇස්වලට මුගුරු වලින් ඇන හානි කර තිබෙනුද දක්නට ලැබුණා. පොලිස් භාරයට ගත් ගවීන් 26 දෙනා මේ වෙනකොට ඉන්නේ පැල්මඩුල්ල පොලිස් භූමියේ. මීට කලින් පැල්මඩුල්ල පොලිස් භූමියේ ගාල් කරලා හිටපු කිරි එළදෙනෙක් පැටියෙක් බිහි කළා වගේම මෙවරත් ලොරියේ හිරකොටගෙන ගැබ්බර කිරි එළදෙනක් මේ පැටවුන් 2 දෙනා ඊයේ රෑ බිහි කළා.